ඕනම කෙනකොට මේ මැසිමකින් පටන් ගන්න අපි මෙතන හැම දෙයක්ම කියලා දෙනවා. කොහොමද පුල්ලෙලි කපන්නේ, කොහොමද වේලන්නේ, කොහොමද මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කරන්නේ, තල කොහොමද පනපුවන්නේ, කොහොමද තල හයි කරන්නේ, හැම දෙයක්ම කියා දීලා තමයි අපි මෙතන යවන්නේ. අපේ මැෂින් වලින් 100%ක් හොඳම ක්වොලිටිය ගන්න පුළුවන් නිසා තමයි අපිට සහතිකයක් දෙන්න පුළුවන් මේ මැෂිම අරගෙන කිසිම කෙනෙකුට ආපස්සට යන්න නැතුව ඉස්සරහට දිනුවට යන්න පුළුවන් කියන්නේ. කැපිලා යන කෑල්ල පිටරටක ඕනම පිටරටක යවන්නත් හොඳ තත්ත්වයේ තියෙන කැලේ තියෙන මැෂින් එක. අපේ ලංකාවේ ඇතුළත දැන් අවුරුදු 20ක් පටන් අරන් ඒ කාලේ ඉඳලා ලංකාවේ ඇතුළත මේක යනවා ගොඩාක්. අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට අයිබෝවන්, අද දවසේ අලුත් ලෝකයේ අපි ආවේ කුරුණෑගල වාරිය පොළට. ඒ ආවේ නම් වෙන මොකුත් හින්දා නෙමෙයි, ලංකාවේ නාමය මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන අපේ අභිමානය ජාත්‍යන්තරයට අරගෙන ගිය මෙන්න මේ කියන සාර්ථක ව්‍යාපාරිකය හොයාගෙන. ඉතින් මෙතුම තමයි ඩයමන්ඩ් ඉංජිනේර් ආයතන අධිපති අපේ විමලසේන මහත්තයා. අයිබෝවන් කියලා පිළිගන්න ඔබතුමන්න. ඉතින් මෙතුම තමයි හැදුවේ පොල්ලෙලි කපන මැෂින් එක. ඉතින් ලංකාවේ හදලා ලංකාවේ නිෂ්පාදනයක් ජාත්‍යන්තර අරගෙන ගිය මෙතුමකින් අපි මුලින්ම අහලා බලමු, කොහොමද මෙතනට ආවේ? ඇයි පොල්ලෙලි කපන මැෂිමක්ම හදන්න හිතුනේ ඔබතුමාට? අවුරුදු 20කට කලින් පොල්ලෙලි කැපුවේ කකුලෙන් පාගලා තනි මැෂිම හදලා එහෙම ආවේ. ඊට පස්සේ තමයි ෆැක්ටරි 90 ඒගොල්ලෝ කිව්වේ මේක ඉක්මනට කපන මැෂිමක් කොහොම හරි අපි නිර්මාණය කරලා හදලා ගමු කියලා. ඒ අනුව තමයි මේක මේ මැෂින් මේ තත්ත්වයට හදාගෙන ආවිල්ලා. හදාගෙන ආවේ. දැන් අපි දැකලා තියෙන වෙළඳ පොලේ තවත් මේ වගේ මැෂින් ඕන තරම් තියෙනවා, පොල්ලෙලි කපන මැෂින්. ඒතකොට මොකද්ද මේ ඔබතුමා හදන මැෂින් එකේ තියෙන විශේෂත්වය? ඔව්, මේක මම හොයාගත්ත දෙයක්. ඒ කියන්නේ මේ අපි කාගෙන්වත් කොපි කරලවත් කොහෙන්වත් බලාගෙනවත් නේ, මම අදීරෙන් අදීර මේක හොයාගෙන ආවිල්ලා මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන මැෂින් එකක් මේක. එතකොට වෙළඳ පොලේ තියෙන අනිත් මැෂින් එක තරඟකාරියක් දෙන්න මේකේ මොන හරි සුවිශේෂී භාගයක් තියෙනවද තාක්ෂණික පැත්තෙන් හරි? ඔව්, මේක ඇත්තටම මේ අපේ මැෂින් එකේ ප්‍රොඩක්ෂන් එක 100%ක් පැකට්වලට ගන්න ක්වොලිටියට එන ප්‍රොඩක්ෂන් එකක් තමයි එන්නේ මේ මැෂින් එකෙන්. එතකොට ඒ කියන්නේ කැපිලා යන කෑල්ල පිටරටක ඕනම පිටරටක යවන්නත් හොඳ තත්ත්වයේ තියෙන කෑලි තියෙන මැෂින්. මේ නිෂ්පාදනය පිටරටකට එවේ කොයි වගේ කාලයකදී මුලින්ම? ඒ කියන්නේ දැන් අවුරුදු 10කට ඉතර ඉඳලා කලින් තමයි අපි චාර්ට් එක යවන්න පටන් ගත්තේ. නමුත් අපි ලංකාවේ ඇතුළත දැන් අවුරුදු 20ක් පටන් අරන් ඒ කාලේ ඉඳලා ලංකාවේ ඇතුළේ මේක යනවා ගොඩාක් දුරට. ඒ අතරේ ඊට පස්සේ තමයි පිටරට මිනිස්සු මේක අපේ මැෂින් එක දැකලා ඒගොල්ලෝ මේක අපේ රටින් ගන්න උනන්දු වුණා. ඔව්. ඔය දැන් මොකද දැන් සාමාන්‍ය ලංකාවේ මිනිස්සු වලලා ඉන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියවම ඒකනේ බාල ක්වොලිටියක් වෙති, ලෝකල් දෙයක් නිසා ගන්නේ නැහෙනේ. ඔව්. එතෙන්දි වෙළඳ පොළ ගැන මොකද ඔබතුමාගේ අදහස? නෑ, එතනදී ඇත්තටම අපේ මැෂින් එකේ එන ප්‍රොඩක්ෂන් එක හොඳ හින්දා තමයි ෆැක්ටරි වලට මිනිස්සු කපලා ගන්න කැලි හොඳට ගන්න. ඒ නිසා මේක අපේ රටේ පළවෙනිටම මේක මේ යනවා මැෂින් එක පිටරටත් ඒ වගේම යනවා අලෙවි වෙනවා. අපේ ලංකාවේ වුණත් මේ මැෂින් එකේ ක්වොලිටි එක එන ප්‍රොඩක්ෂන් එක තමයි හැම සෑම ලංකාවේ ෆැක්ටරි එකකටම ගන්න. ඒ වගේම තමයි පිටරටකත් බලන්නේ මේ ඩයමන්ඩ් මැෂින් එක කියපුවාම මේ මැෂින් එකේ ක්වොලිටි එක තමයි පිටරට මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන මේ මැෂින් වර්ග කීයක් විතර තියෙනවද? මොනවද මේ මෙතන මේ වෙන මැෂින් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධව? මේක දෙන්නේ කපන මැෂින් එක. මේක දෙන්නකොට එකපාර දෙපැත්තෙන් ඉඳලා ලෙලි කපන්න පුළුවන්. එතකොට මේකේ දවසකට පොල්ලෙලි පැය 8කට පොල්ලෙලි 5000ක් විතර කපන්න පුළුවන් දෙයක්. පැය 8ක් ඇතුළත. එතකොට ඒ වගේම තමයි මේ මැෂින් එක. මේක තනියෙන් කපන එක්කෙනෙකුට මේ මැෂින් එක කපන්න පුළුවන්. මේකේ පොල්ලෙලි 2500ක් 3000ක් යහපත පරිණාමකපාන පොළොව. දැනට කොයි කොයි වගේ රටවල් වලටද මේක අපි අපනයනය කරන්න මේ දේවල්? අපි බ්‍රසීල්ට යවුවා. ඒ වගේම බ්‍රසීල්ට, තායිලන්ඩ් වලට, ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ, එතකොට මාලදිවයින, ඒ වගේ සෑම රටකම යවලා තියෙනවා. ඒක වැඩිපුරම ඉල්ලුමක් ওই රටවල් අතරින් කොයි රටෙන්ද වර්තා වෙන්නේ? ඉන්දියාවට යවන්නේ. ඉන්දියාවට වර්තා වෙන්නේ. අපි දන්නවා අලුත්ින් දෙයක් ආවයන් පස්සේ පේටන් බලපත්‍රයක් එනවා. ඒක ඔබතුමාට අරගෙනද තියෙන පේටන් බලපත්‍රය මේ සම්බන්ධව? මේකේ පේමෙන්ට් වලට පේටන් බලපත්‍රය අපි අරන් තියෙනවා. ඔව්.
ඒ නිසා අපි පිටරටට මේක යවුවත් ඒගොල්ලන්ටයක් අරි අමාරුවේ මැසින් එක ගහන්න තාක්ෂණ අපි දන්නවනේ සාමාන්‍යයෙන් කවුරු වහ ගත්තත් මේ මේක තාක්ෂණය හොරගම් කරන්නේ ඒ මේක එහෙම දෙයක් කරගන්න බැහැද මේක ඉදී ගන්න බෑ මොකද පිටරට මිනිස්සු අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ගොඩාක් දුරට උනන්දුනා මේක ගහන්න ගන්න නමුත් මේක හැංගිච්ච තැනක් තියෙනවා කිසිම කෙනෙකුට මනින්න බැරි. ඒක කාටවත් ඒක හොයන්න බැරි නිසා තමයි පිටරටක කෙනෙකුටවත් මේ දේ කරගන්න අමාරුලා තියෙන්නේ. ඉතින් ලෝකෙටම අභියෝගයක් කරපු ලංකාවේ අපේ තාක්ෂණයක් වාගත්ත පුද්ගලෙක් තමයි මේ ඉන්නේ. ලංකාවේ මේක දැන් නිර්මාණය කරලා මොන වගේ අභියෝග දාව මේක ජාත්‍යන්තර අරන් යනකොට ඇත්තරම නොයෙක් ඉතින් බාධක ආවා. ඒ ආවා කියලා මම මේ ඉතින් ආපස්සට ගියේ නැහැ. ඒව හැම දෙයක්ම හදාගෙන ඉස්සරහට ගිහිල්ලා ජයගත්තු එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අමතරව ඔබතුමාට මොකද්ද මේ ඔබතුමාගේ මේ ව්‍යාපාරයේ මේ නිෂ්පාදනත් එක්ක මොනවද සමාජයට කියන්න තියෙන පණිවිඩය? ඇත්තටම ඉතින් ඕනම කෙනෙකුට සුවන් රැකියාවක් වශයෙන් අපේ ලංකාවේ වුණත් කරන කෙනෙකුට මේ මැසිමක් අරගෙන ආපස්සට යන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔබත් හොඳට මතක තියාගන්න ඉතින් ඩයමන්ඩ් ඉංජිනේර. ඉතින් ඩයමන්ඩ් කියන නම ඉතින් සාමාන්‍යයෙන් ඔබට හොඳට හුරු නමක් වෙන්න පුළුවන් ලංකාවේ කෙනෙක් විදිහට. ඉතින් මේ ඉන්නේ ඩයමන්ඩ් කියන නම ලෝකෙට මරගෙන ගිය විමල සේන මහත්තයා. ඉතින් වෙන්නේ ඉතින් ඔන්න ඔබටත් අවස්ථාවක් තියෙන අලුතින් ව්‍යාපාර ස්වයං රැකියාව පටන් ගන්න කෙනෙක් නම් ඉතින් මෙන්න වාරියපොල තමයි මෙතුමලා ඉන්නේ. ඉතින් මේ සම්බන්ධ කරගෙන අවශ්‍ය දැනුම ලබා ගන්න නේද? ඒව ලබා දෙන්න ඔබතුමා කටයුතු කරාවේ. මේ හැම දෙයක්ම අපි කියලා දැන් ඕනම කෙනෙකුට මේ මැසිමකින් පටන් ගන්න අපි මෙතනින් හැම දෙයක්ම කියලා දෙනවා. කොහොමද පොල්ලෙලි කපන්නේ, කොහොමද වේලන්නේ, කොහොමද මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කරන්නේ, තල කොහොමද පනපුවන්නේ, කොහොමද තල හයි කරන්නේ, හැම දෙයක්ම කියා දීලා තමයි අපි මෙතනින් යවන්නේ. කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනේ මෙතනට එන්නද? එහෙම නැත්නම් වෙන ක්‍රමවේදයක් තියෙනවද මොනවා හරි? ඔව්. අපි වාරියපොල තමයි ප්‍රධාන සාකව තියෙන්නේ. ඊට පස්සේ අපේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා 97 90 152 කියලා. ඊගාවට ඩයමන්ඩ් ඉංජිනියර් ඩොක්ටර් එල්කේ කියලා ගහපුවම ඒත් අපේ වෙබ්සයිට් එකේ එනවා. ඊ අමතරව අපේ තියෙනවා පුත්තලමේ සාකාවක් කරලා ඩයමන්ඩ් ඉංජිනියර් ප්‍රදර්ශනාගාරය. ඉතින් එතෙන්ද ඇවිල්ලා එතෙන්නුත් ගන්න පුළුවන් ප්‍රධාන සාකාව වාරියපොලට ඇවිල්ලා ගන්නත් පුළුවන්. ඉතින් මේ සියලුම විස්තර අපේ තිරේ ඩිස්ප්ලේ එක වේවි ඔබට. ඉතින් ඒ නිසා ඔබ තිරේන් බලා ගන්න මේ දේවල් වාරියපොල එනවා නම් කුරුණෑගලට වෙල වාරියපොලට එන්න, එහෙම නැත්නම් පුත්තල තියෙන ප්‍රදර්ශනාගාරයක් නැත්නම් යන්න diamond engineers.lk කියන වෙබ් අඩවියට යන්න ගිහිල්ලා මේ සියලුම විස්තර දැනගන්න. ඉතින් ඔබතුමාලා සූදානම් එහෙම වුණොත් ඉතින් තවත් නැකින්න පිටිසර අත දෙන්න. අත දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක ඉතින් ඒ සුභා පණිවිඩයත් එක්ක අපි ගිහිල්ලා බලමු කොහොමද මේ මැෂින් ක්‍රියාකාරී වෙන්නේ, කොහොමද දැන් කිව්ව වගේ පොල්ලලි කැපෙනවද, දැන් හැදුවා වගේ මේක ලෝකෙට ගියා වගේ ඇත්තටම කැපෙනවද කියලා බලන්නත් එපේ. අපි බලමු මේ මැෂින් ක්‍රියා කරලා කොහොමද මේ කැපෙනවද, ඇත්තට වැඩේ කොහොමද කරන්නේ කියලා. සිනමාත දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් දැන් ස්වයන් රැකියාවක් පටන් ගන්න මේක අරගෙන ගියන් පස්සේ එයා ඒක තුලින් යම් කිසි සාර්ථකත්වයක් ලබන්න ඕනේ නේ. දැන් අපි දකින්නවා ඕනතරම් වෙළඳ පොලේ මේ වගේ නිෂ්පාදන ඕනතරම් තියනවා වෙන්න පුළුවන්. එතකොට මේ ඒ වගේ නිෂ්පාදනයි මේ නිෂ්පාදනයේ අතර මේ ඩයමන්ඩ් ඉන්ජිනියර්ස් ළඟින් යන මේ ප්‍රොඩක්ට් එක අතර මොකක්ද තියෙන මේ ගුණාත්මකභාවය මේක තියෙන? ඇත්තනම දැන් අපේ මැෂින් එක කෙනෙක් අරගෙන පොල්ලෙලි කපනවා නම් ඒ කියන්නේ පොල්ලෙලි 1000ක් ගත්තොත් පොල්ලෙලි 1000ම අපිට කෑලි තියෙන්න ඕනේ ෆැක්ටරියකට දෙන්න. එතකොට පොල්ලෙලි 1000ක් කපලා පොල්ලෙලි 500ක් කෑලි අරන් 500ක් රළු වලට ගියොත් ඊ මැසිම ගත්ත කෙනාට දිනු වෙන්න බෑ. මේක මැසිම පවත්කගෙන යන්න බැරි වෙනවා. ලාභ නැතුව යනවා. අන්න එතකොට තමයි යාට මේක ව්‍යාපාරي කරගෙන යන්න බැරි වෙන්නේ. නමුත් අපේ මැෂින් වලින් 100ට 100ක් හොඳම ක්වොලිටිය ගන්න පුළුවන් නිසා තමයි අපිට සහතිකයක් දෙන්න පුළුවන් මේ මැසිම අරගෙන කිසිම කෙනෙකුට ආපස්සට යන්න නැතුව ඉස්සරහට දිනුනට යන්න පුළුවන් කියන්නේ. ඒක නිසා තමයි අපි මේ මැෂින් මොකද අපි මේ මැෂින පොඩි තැනේ ඉඳලාම ඇවිල්ලා තමයි අද වෙනකොට මේ මැෂින මෙච්චර සාර්ථක හොඳ තැනකට ගෙනල්ලා තියෙන්නේ. ඒකට කිසිම මිනිහකට වැටෙන්නේ නැතුව මේ ව්‍යාපාරي කරගෙන යන්න පුළුවන්. එතකොට අවුරුදු 20ක පළපුරුද්දත් එක්ක. ඔව් මම අවුරුදු 20ක ඉතර ඉඳලා තමයි පළපුරුද්දත් එක්ක මේක කරන්නේ. දවසෙන් දවස මම කරන්නේ මේ මැෂින පොඩ්ඩක් හරි ඉස්සරහට දිනු කරලා ගන්න දේක් තමයි හොයාගන්නේ. හොයාගන්නේ. ඔව්. ඊටසේ සමාජයේ මිනිස්සු කොහොමද මේක මේ හරිම ප්‍රොඩක්ට් එක කොහොමද අඳුර ගන්න ඕනේ? මේ 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 මැසිම ගෙනහිල්ලා කපනකොට ඒ හැම කොටකම තේරෙනවා පොල්ලිලි 1000ක් කපාදි 1000ම කෑලි තියෙනවා අපතියක් නැහැ කියන්නේ. අපති ගියොත් තමයි මේ ක්ෂේත්‍රය කරන්න බැරුව යන්නේ.
ඒගේ ගුණාත්ම භාවයක් මයිති අපට විමසන හත්ත එංලබෙන් ති ඔබතුමට සාහතික දෙන්න පුළුවන් මේ මැසිි එක සිරසිය ගුණ ඇතර මන්දම් වයම පලාතින් නව නිස්පාදන අන්තරාස්යෙන් පලස්ථනටය මං විතරයි. මට සම්මානකුත් සම්බුණ මේ මාසයක් ඉතර උලදි. ඒ මොකද අපේ මැසින් එක ඒතරම් මේ හොඳ ප්‍රඩක්ෂන් එකක් කියන නිසා. පොඩිතන ඉදර තමයි මෙතෙන් ඇවිල්ල තියන්නේ. එතකට අපි දන්නවා මේ මැසිම ඒ මෙහෙ හොර බොරු කරලා ගහල මිනිහකුට දීලා එයාට මේක දියුණුවෙන්ට බැකින එක. නමුත් අපි සෑම දෙයක්ම හොඳ යකට දාලා හොඳ දේවල් දාලත මේක හදලා මිනිසුන්ට දෙන්න හදා. නැත්තම් මේක බාගෙට හදලා දුන්නොත් මිනිසුන් රැකියාව කරගෙන යන්න බැහැ. අලුත් ලෝකයේ අපේ යන්න හදන ඩයිම නිංචිනී ආයතනෙන් එලියට කුරුණෑගල වාර්ය පොලිඳලා තින් අලුත් ලෝකයේ අපි ආවේ අලුත් ලෝකයක් හදන්න නැනකොට මේ වගේ සාර්ථක ව්‍යාපාරිකයෝ ලෝකේ දිනලා ලංකාවේ නම ජාත්‍යන්තරට අරගෙන ගියේ සාර්ථක ව්‍යාපාරිකයෝ හොයාගෙන අපි යන ගමනේදී තින් අපි කියනවා මේ වැඩසටහනෙන් තවත් ඉන්නවනම් මේ ලංකාවේ මේ වගේ ලෝකෙට අපේ ලංකාවේ නම අරගෙන ගියේ සාර්ථක ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ නිෂ්පාදකවරු අපිට කියන්න යන්න අලුත් ලෝකයේ අපේ නාලිකාවට ගිහිල්ලා අපේ විස්තර තීරයේ තියෙන අපේ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය අපේ අලුත් ලෝකයේ ටීම් එක සූදානම් ඔයාගේ ආයතනයටත් එන්න ඇවිල්ලා ඔයාව ජාත්‍යන්තරට අරගෙන ගිහිල්ලා මේ සියලු මන්තර්ජාලය ඔස්සේ ඔබේ වටිනාකම් ලෝකෙට කියන අපේ සූදානම්. අද ඩයමන්ඩ් ඉංජිනේරි ආයතනයේ බොහොම සාර්ථක වැඩසටහන කරගෙන ආවේ. ඉතින් මේ වගේ නිෂ්පාදන එන්න ගන්න ඔබටත් ආරාධනා කරනවා ගිහිල්ලා ඩයමන්ඩ් ආයතනයේ හම්බ වෙන්න. හම්බ වෙලා මේ දේවල් එක්ක අලුත් නිර්මාණ අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න සාර්ථක ව්‍යාපාරය පටන් ගන්න ආරාධනා කරමින් ඔබේ අදහස් පහලින් මතකැතුව කමෙන්ට් කරලා තියන්න වගේ මේක ලෝකෙටම බලන්න ෂෙයා කරන්න අපේ subscribe කරලා තියාගන්න මේ දේවල් එක්ක ඉතින් අද අපි ගිහිල්ලා එන්නම් රටටත් දැයටත් ඔබ අපි හැමෝටම ජයෙන් ජයම වේවා.